ප්‍රොජෙක්ට් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයා මේ වෙනකොට දන්නවා. අපි මොන හරි දෙයක් බලනකොට බිත්තියකට එහෙමත් නැත්නම් මේ වගේ ලොකු පැනල් එකකට අපි බලනවට වඩා ගොඩක් ලොකු කරලා බලන්න පුළුවන් හැකියාව තියෙන උපකරණයකට තමයි අපි ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ. ඉතින් මේ දිනේ අපේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන දේවල් ටිකක් ලොකු කරලා අපේ බිත්තියකට හරි වෙනත් පැනල් එකකට හරි ප්‍රොජෙක්ට් කරලා ටිකක් ලොකුවට බලන්න පුළුවන් පහසුකම් තියෙන කාඩ්බෝඩ් ඒ වගේම ගොඩක් මිල අඩු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් අද අපි බලමු ඔයාගේ iPhone එක එහෙමත් නැත්නම් Android ෆෝන් එක ඕනම ෆෝන් එකක් පාවිච්චි කරලා මේ කාඩ්බෝඩ් ප්‍රොජෙක්ට් එක හරහා බිත්තියකට එහෙමත් නැත්නම් පැනල් එකකට ප්‍රොජෙක්ට් කරලා කොහොමද ෆිල්ම්ස් බලන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අපිට මේ කාඩ්බෝඩ් ප්‍රොජෙක්ට් එකේ බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ බොක්ස් එකත් එක්ක බලා ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් ප්‍රොජෙක්ට් 2.0 කියලා ගහලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේකේ 1.0 එහෙකුත් තිබිලා තියෙනවා. අතන මම ඒක පාවිච්චි කරලා නැහැ. කලින් වර්ෂන් එක වෙන්නේ නැති. ඒකට වඩා ඉම්ප්‍රූව් කරලා තමයි කොහොම හරි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට වටේට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. කොහොමද අපි මේක ඕපන් කරන්නේ? හරි මෙන්න මේ විදිහට තමයි මේක ඕපන් කරන්නේ. හරි ඔන්න මම මේ විදිහට බොක්ස් එක ඕපන් කරනවා. ඉතින් ඕපන් කරගත්ත ගමන් ඔයාලට පේනවා ඉතින් මෙන්න නියමයට අපේ ප්‍රොජෙක්ට් එකත් එක්ක මේකේ ඔක්කොම ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික මේ විදිහට දීලා තියෙනවා. DIY එකක්. අපිම තමයි මේක හදා ගන්න වෙන්නේ මම හිතන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් රූප සටහන් ආධාරයෙන් ලස්සනට එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඒ වගේම පල්ලෙහා මේකේ ඇප් එකක් එහෙම තියෙනවා. ඒක පාවිච්චි කරන හැටි ගැනත් විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඔන්න අපි එහෙනම් හිමීට මේ අපේ කාඩ්බෝඩ් ප්‍රොජෙක්ට් එක මේ විදිහට එළියට ගමු. ඉතින් ඔයාලට පේනවා ඉතින් ගොඩක් ක්වොලිටි කාඩ්බෝඩ් එකකින් තමයි මේක හදලා තියෙන්නේ. අත්‍තරම ගොඩක් ලස්සනට පේන්ට් කරලා එහෙම තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක ප්‍රොජෙක්ට් එකක් නේ. මේකේ ප්‍රොජෙක්ට් එකේ ෆීලිං එක යාලා අපිට එන්න ඕන නිසා ඔයාලට පේනවා ඉතින් මේකේ ලස්සනට මේ විදිහට එක එක පෝට් ඒ වගේම කන්ට්‍රෝලර්ස් එහෙම වටේට ඇඳලා තියෙනවා. අත්‍තරම මේවා වැඩ කරන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඉතින් නේල් හෝල්ස් පවා තියෙනවා. ඉතින් අපිට ඉස්සරහා මේකේ මේ විදිහ හෝල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මට මේක ඇතුලේ මොනවද හෙල්ලෙනවද ඇයිනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක ඇතුලේ මොනවද තියෙනවා. අපි බලමු කොහෙන්ද ඒවා එලියට ගන්න කියලා. ඉතින් මට මේ විදිහට බැක් සයිඩ් එක ඕපන් කරගත්තම ඔයාලට පේනවා ඇති ඇතුලේ තියෙන ඔක්කොම අපිට එලියට ගන්න දැන් පුළුවන්. ඉතින් මුලින්ම අපිට මේ විදිහ බෑග් එකක් බලා ගන්න පුළුවන්. මේ බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ? තව මොනවද ඇතුලේ තියෙනවා? හරි මේ විදිහට තමයි මුලින්ම අපිට සිලිකන් පෑඩ් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේක මගේ අතේ ඇලෙනවා. ඉක්. ඉතින් පොඩ්ඩක් අමුතුයි මේක අපේ අතේ ගෑවෙනකොට ඔයාලට පේනවා ඇති ඒක මේ විදිහ පොලිතින් දෙකකින් කවදල්ලා එහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ විදිහ රබර් රින්ග් එකක් බලා ගන්න පුළුවන්. අපි බලමු මේක ඇයි කියලා. ඒ වගේම මෙන්න තියෙනවා ගොඩක් ලස්සන සුපිරි ලෙන්ස් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේක අතේ තියෙද්දි මාරම ලස්සනයි අතට දැනෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා ඇති ලෙන්ස් දෙකක් අලවලා තමයි මේ එක ලෙන්ස් එක හදලා තියෙන්නේ. හරි අපි මේ ටික පැත්තකින් තියාගත්තම තවත් මොනවද ඇතුලේ තියෙනවා? අපි මේක අත දාලා අරගත්තොත් ඔයාලට පේනවා ඇති කාඩ්බෝඩ් සිලින්ඩර් එකක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අපි ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික බලන්න ඕනේ මේකේ මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් පේනවනේ ඔයාලට මේ සිලින්ඩර් එකට අර ලෙන්ස් එක හයි කරන්න කියලා තියෙනවා. ඒ වගේම මේකේ උත්තර පැත්ත එළියට එන්න. ඉතින් ඔයාලට පේනවා ඇති ලෙන්ස් එකේ මේ විදිහ උත්තර පැත්තක් වෙනම තියෙනවා. අපිට පුළුවන් ඒක මේ විදිහට කාඩ්බෝඩ් සිලින්ඩර් එකට හයි කරගන්න. ඇත්තටම ගොඩක්ම අමාරුයි මේ විදිහට හයි කරනකොට අපිට කොහොම හරි මේක හයි කරගන්න පුළුවන්. හරි පර්ෆෙක්ට්. ඔන්න දැන් ඒක හරි. ඊළඟට මේකේ දෙවෙනි ස්ටෙප් එක විදිහට මේක අපිට මේ හෝල් එකෙන් ඇතුළට දාන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ හෝල් එකේ වෙන මොකුත් නැහැ. කාඩ්බෝඩ් එකෙන් ලස්සන කරලා තියෙනවා විතරයි. අපිට මේ විදිහට මේක දාගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් අමාරුයින් තමයි දාගන්න වෙන්නේ. හරි ඊට පස්සේ මේ රබර් රින් මේකේ ඉස්සරහටයි පිටිපස්සටයි දාන්න කියලා දිනවා. ඒක මේක වැටෙන නිසා වෙන්නේ. ඒ වුණාට එහෙමනම් අවශ්‍යතාවයක් නැහැ. මම දැනට ඒක නොදා ඉන්න. දැන් තමයි අර සිලිකන් පෑඩ් එක පාවිච්චි කරන්න වෙලාව. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පිටිපස්සේ තියෙන වින්ඩෝ එක ඕපන් කරලා මෙතෙන් තමයි අපි ස්මාර්ට් ෆෝන් එක දාන්නේ. ඔන්න දැන් අපේ කාඩ්බෝඩ් ප්‍රොජෙක්ට් එකට මේ සිලිකන් පෑඩ් එක දාන වෙලාව. ඉතින් මේ විදිහට පොලිතින් එක අයින් කරගත්තම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේක දෙපැත්තම හොඳටම ඇලෙනවා. ඉතින් ඒ බොක්ස් එකේ පිටිපස්සේ මේ විදිහට ෆෝන් එක දාන්න වෙනම වින්ඩෝ එකක් තියෙනවා. මම මේ වින්ඩෝ එකේ මේ විදිහට පෑඩ් එක තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති කාඩ්බෝඩ් එකට මේක හොඳටම ඇලෙනවා. ඉතින් ඒ වගේම මේක උඩින් ෆෝන් එක තිබ්බමත් වැටෙන්නේ නැතුව ගොඩක් හොඳට ඇලිලා තියෙන මේක උදව් වෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් අපේ ෆෝන් එකේ බ්‍රයිට්නස් ටිකක් වැඩි කරලා මෙන්න මේ විදිහට මෙතනට ෆෝන් එක දාන්න. ඉතින් ඔයාලට පේනවා ඇති කිසිම අවුලක් නැතුව ෆෝන් එක ගොඩක් ෆික්ස් මෙතන තියෙනවා. ඉතින් මේ විදිහට වින්ඩෝ එක වැහුවම ඔන්න අපේ කාඩ්බෝඩ් ප්‍රොජෙක්ට් එක දැන් වැඩ කරන්න ලෑස්ති. හරි දැන් අපි මේක වැඩ කරන හැටි බලමු. ඉතින් මම මේන් ලයිට් එක පොඩ්ඩක් ඔෆ් කරන්නම්. ඉතින් ඔයාලට එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඇත්තටම කැමරා එකට වඩා හොඳට ඇත්තටම මට මෙතනදි පේනවා. ඉතින් මම මේ ලයිට් එකත් ඔෆ් කරොත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක ලං කරන්න අපේ රූපේ පොඩි වෙනවා. ඒ වගේම ඈඩ් කරන්න මේකේ අපිට පේන එක ලොකුවට තමයි පේන්නේ. ඉතින් ඒ වගේම මේ විදිහට මේකේ ස්ලයිඩ් කරන්න පහසුකම් තියෙනවා. මේ විදිහට මේක උඩට පහළට ස්ලයිඩ් කරනකොට මේකේ බ්ලර් වෙන ගතිය අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ප්‍රොජෙක්ට් එකෙන් අපි මොනව හරි දේවල් බලනකොට ඔළුවෙන් හිටගෙන තමයි පේන්නේ. ඉතින් ඒකට සොලියුෂන් එක මේකෙම අපිට දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ බොක්ස් එකේ මේක Android වලට නම් මේ Ultimate Rotation Control කියන
ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තම ඒක හරියනවා. ඒ වගේම iPhone එකේ settings ඇතුලේ general ඇතුලේ ගිහිල්ලා කරන්න ඕන දේවල් මෙතනම සඳහන් වෙනවා. ඉතින් ඒ දේවල් කරාම අපිට මේ ඔළුවෙන් හිටගෙන පේන එක හදා ගන්න පුළුවන්. ඒ වගේම මට පේනවා ඉතින් මේ පැත්තේ තවත් සිදුරක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එක මේකේ ඇතුලේ තියෙනකොට charge කරන්න එහෙම අවශ්‍ය වුණාම wire එක දාන්න තමයි මේක තියෙන්නේ. ඒ වගේම ඒකම අනිත් පැත්තේ තියෙනවා. ඉතින් අපිට මේකේ sound output එකක් audio output එකක් ගන්න, ඒ වගේම මේකේ power cable එක ඇතුළට දාන්න වගේ මේ holes පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි මේ cardboard project එක වැඩ කරන්නේ. ඉතින් මම හිතනවා ඔයා දැන් මේක ගැන idea එකක් ගන්න ඇති කියලා. ඉතින් ඔයා දන්නවනේ ගොඩක් එළිය තියෙන වෙලාවට ඇත්තට මේක වැඩ කරන්නේ නැහැ. ගොඩක් අඳුර තියෙන වෙලාවට තමයි අපි මේක බලන්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට රෑට light off කරගෙන අපිට යම් තාක් දුරට ලොකුවට මේකේ film එකක් වගේ බලන්න පහසුකම් තියෙනවා. ඉතින් විශේෂත්වය තමයි මේක ගොඩක් මිල අඩු වීම. ඩොලර් 10ත් ඩොලර් 20ත් අතර මුදලකට ඔයාලට මේ සම්පූර්ණ cardboard project එකම මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇත්තට මම මේක මිලදී ගත්තේ eBay එකෙන්. ඉතින් මෙන්න මෙතනින් තමයි මිලදී ගත්තේ. ඔයාලට පුළුවන් පල්ලේ description එකේ තියෙන link එක click කරලා මේක අවශ්‍ය නම් buy කරන්න. ඉතින් ඔයා මේ project එක ගැන මොනවද හිතන්නේ කියලා පල්ලේ comment section එකෙන් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් videos ඕන නම් අනිවාර්යෙන් comment එකකින් කියන්න. මම අනිවාර්යෙන් ගොඩක් ඔයාලට අරගෙන ඉන්න. මේ වගේ video දැනටමත් මම ගොඩක් කරලා තියෙනවා. YouTube එකට ගිහිල්ලා Chanuks bro කියලා search කරොත් ඔයාලට ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේම පල්ලේ තියෙනවා රතුපාට button එකක්. අනිවාර්යෙන්ම ආව subscribe කරලා නැත්නම් subscribe කරන්න. මෙතින් මගේ social media මාව like කරන්න, follow කරන්න, සිංහලෙන්ම tech side education update ඔයා ගාවට කෙන්න ගන්න. ඒ වගේම මේ වගේ එකක් මිලදී ගන්න, මේ වගේ එකක් වැඩ කරන හැටි බලන්න ඔයාගේ යාළුවොත් කැමති ඇති. මේ හැමෝම menu මේ video එක share කරයි කියලා බලාපොරොත්තු වෙනවා. සිංහල ගීක් ෂෝ එකෙන් අලුත් දේවල් ගොඩක් කරන් අපි ඉක්මනට හම්බෙමු.